සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම්රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංගරුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු 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 අපගේ ගුරුදේවෝත්තම කල්යාණ මිත්‍ර ගෞරවනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා සාදු 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 ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි හිත රිද්දා ගැනීම ගොඩාක් අයගේ ජීවිතවල තියෙනවා හිත රිද්දා ගැනීම මොනවා හරි කිව්වත් එයාගේ හිත රිදෙනවා ගොඩාක් අය අඬනද වැළපි වැළපි ඇවිල්ලා කියනවා මගේ හිත රිදිලා තියෙන්නේ ගොඩාක් වෙලාවට කියනවා අපි කොච්චර ලෝකෙට යහපත් දෙයක් කළත් වැඩක් වෙන්නේ අපිව ගණන් ගන්නෑ අපිට කිසි ගෞරවත්වයක් නැහැ අපිට පුද සත්කාර කරන්නේ ඇයි අපිට හිත රිදෙන දේවල් කරන්න අපි මේ ලෝකේට හැමතිස්සෙම යහපත් දේවල් කරනවා නමුත් අපි කොච්චර යහපත් දේවල් කළත් අපිට අන්තිමට වෙන්නේ හිත රිද්ද ගන්න එක විතරයි ඒ නිසා අපි මේ ලෝකේට මුකුත් කරලා වැඩක් නැහැ අපේ හිත රිදෙන එක විතරයි වෙන්නේ කියලා ගොඩාක් අය කියනවා ඇයි හිත රිදෙන්නේ එතකොට බලන්න අපි එක එක්කෙනාගේ ජීවිතවල තියෙනවා හිත රිද්දා ගැනීම. ඔබත් හිත රිදෙන කෙනෙක් නම් ඔබටත් හිත රිදිලා නම් තියෙන්නේ කොච්චර කළත් ඔබේ හිත රිදෙනවා නම් කොච්චර කළත් ඔබට හම් වෙන්නේ නින්දා පහස ගැරහුම් නම් අවලාද නම් හම් වෙන්නේ ඔබට සුදුසී මේ දේශනාව ඔබේ දුක්ගිනි නිවා ගන්න. ඔබට සැනසෙල්ල පිණිස ඔබට බොහෝ උපකාරයි මේ දේශනාව. ඉතින් අද අපි මේ අමාදාර සදාම් දේශනාව තුළින් ඒ කාරණාව ඉගෙන ගන්න ලෑස්ති වෙන්නේ. ඉතින් අපේ මේ අද දවසේ අමාදාර සදාම් දේශනාව සඳහා දායකත්වයේ දරන ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වල පදිංචි මාමිනා භාවනා සපුර සම්බන්ධ අපේ පින්වත් නිහාල් කුමාරසිංහ මහත්මා ඇතුළු පවුලේ සියලු දෙනා විසින් පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙන වසර 6කට පෙර මිය පරලොව ගිය පින්වත් ඇන්ටනී කුමාරසිංහ පියාණන්ට පින් අනුමෝදන් කිරීම පිණිසත් සුජීවත සිටින චන්දශීලී කුමාරසිංහ මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ ප්‍රතිම් පිණිසත් මිස දාම් දේශනාව සඳහා දායකත්වය දරනවා. ඉතින් අපි ඔක්කොටම හිත රිදෙනවනේ. අපි ඔක්කොම හිත රිද්දගෙන ඉන්නේ ගොඩාක් අය. ඉතින් මේ හිත රිදෙන එක ගැන කතා කරන්න ලෑස්ති වෙන්නේ. ගොඩාක් අයගේ හිත රිදිලා මේ වෙනකොට ගොඩාක් හිත වේදනාවෙන් කතා කරන වෙන්න පුළුවන්. අඬාඬ ඉන්න වෙන්න පුළුවන්. යම් කෙනෙක් නිසා ඔබ හිත රිද්දගෙන. කවුරු වෙනුවෙන්ද ඔබේ හිත රිදෙන්නේ? කොහොමද ඔබේ හිත රිදෙන්නේ? දැන් බලන්න. අපේ මේ හිත රිදෙන්නේ අපට හිත රිදීම ඇති වෙන්නේ අවංකවම බලපුවාම අපිට හිත රිදීම ඇති වෙන්නේ මිනිස් නිසා නෙමෙයි. අපිට කවුරුවත් ප්‍රශංසා නොකරන නිසාවත් අපට කවුරුවත් නිന്ദා පහාස කරන නිසාවත් නෙවෙයි අපේ හිත රිදීම ඇති වෙන්නේ අපිට. අපි හිත රිද්ද ගන්න. අපේ හිත රිදෙන්නේ අපි කල්පනා කරන රටාව වෙනස් නිසා. අපි කල්පනා කරන්න ඕනි දේවල් නෙවෙයි මේ කල්පනා කර කර ඉන්නේ. ඒ නිසා අපිට පොඩි දෙයක් කිව්වත් අපේ හිත රිදෙනවා. අපිට පුංචි දෙයක් කිව්වත් අපේ හිත රිදෙනවා. ඇයි අපිට අපේ හිත රිදෙන්නේ? අපි හිතනවා අපි කොච්චර කළත් වැඩක් නැහැ මේ ලෝකෙට අපිට ගෞරව කරන්නේ නැහැ. අපිට
අපි කොච්චර කළත් මිනිසුන්ට කෙලෙහි ගුණයක් නෑ. අපි කොච්චර ලෝකයට කළත් අපිට අපි කෙරෙහි අපි ගණන් ගන්නෑ. අපිට යහපතක් වෙන්නේ නෑ. කිකි මිනිසු හිතනවා. අපිට මොකුත් කර වෙන්නේ නෑ. අපි කොච්චර යහපත් දේ කළා මිනිසුන්ට තේරෙන්නේ නෑ මේක කිය. ඉතින් හොඳට හිතන්න ඔබ යමක් බලාපොරොත්තු වෙන්ද යමකට යමක් කරන්නේ. ඔබ කෙනෙකුට උපකාරයක් කරන්න යමක් බලාපොරොත්තු වෙන්ද. එතකොට ඔබ කෙනෙකුට යමක් උපකාරයක් කරලා උදව්වක් කරලා ඔබ කල්පනා කළොත් නෑ එයා මගේ පස්සේ වැඳ වැඳ ඉන්න ඕනේ. එයා මට මං එයාට උපකාරයක් කළා දැන් එයා මට ප්‍රතිඋපකාරය දක්වන්න ඕනේ කියලා ඔබ හිතාගෙන ඔබ උපකාර කරන්න ගියොතින් එයා එක කළේ නැත්තම් ඔබේ හිතරි දෙනවා. ඔබ ඔබේ ගුණධර්ම වඩන්න ඕනේ. ඔබ ධර්මයේ කරා යන්න ඕනේ. මිනිස්සුන්ගේ ප්‍රශංසා බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. ඔබ ධර්මයට එන්නේ මිනිසුන්ගේ වැඳුම් පිඳුම් ගන්න නෙමෙයි. ඔබ ධර්මය අනුගමනය කරන්නේ ධර්මයක් අනුගමනය කළා මේ පිළිසරණක් ගන්න හදන්නේ මේ සසරෙන් එතරට යන්න මිසක් මේ මිනිස්සු අපි පස්සේ වැඳ වැඳ එන්න ඕන අපට ගරු බුමන් කරන්න ඕන අපට පුද සත්කාර දක්වන්න ඕනේ අපේ පස්සෙන් එන්න ඕනේ මෙහෙම වැඳගෙන කියලා හිතලා නෙමෙයි ඔබ මේ කරන්නේ. ඔබ මේ කරන්නේ ධර්මය අනුගමනය කරන්නේ ඔබේ ජීවිතයට පිළිසරණක් හදාගන්න. ඔබට හිතරි දෙන්නේ ඔබ ඒ බාහිර දේවල් බලාපොරොත්තුෙන් ඉන්නකොට. දැන් බලන්න මේ සසරේ එනකොට බෝසතාණන් වහන්සේ බලන්න. බෝසතාණන් වහන්සේ එක එක්කිනාට උපකාර කර කර උපකාර කර කර එනවා. ඉතින් බෝසතාණන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ නැහැ හැමතිස්සෙම මට ප්‍රශංසා වෙන්න ඕන. මට ගරු බුහුමන් එන්න ඕන. මට වන්දනාමාන කරන්න ඕනේ. මගේ පස්සේ වැඳ වැඳ අනික් කට්ටිය එන්න ඕනේ කියලා බෝසතාණන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් බෝසතාණන් වහන්සේ සසර ගමනේදී බෝසතාණන් වහන්සේට නිନ୍ଦා පහසෙනවා. ඉතින් බෝසතාණන් වහන්සේ යහපත් දේවල්ම කරනවා. ඉතින් යහපත් දේවල්ම කරද්දී බෝසතාණන් වහන්සේට නිନ୍ଦා පහස, ගැරහිලි, අවමාන, අවලාද සැහෙනෙනවා. නමුත් බෝසතාණන් වහන්සේ ඒව සත්‍ය පහකට ගණන් ගන්නෑ. ඒ කිසිවක් ගණන් නොගෙන බෝසතාණන් වහන්සේගේ ගමන යනවා. එහෙනම් ඔබ ඔබේ ගමන යන්න. ඉතින් මිනිස්සුන්ගේ ස්වභාවය තමයි දැන් අපි සාමාන්‍ය කතාවටත් කියනවා පල ඇති රුකටනේ ගල් ගහන්නේ. ගෙඩි පිරලා තියෙනවා නම් ඒකට තමයි ගල් ගහන්නේ. එහෙනම් යමක් යමක් යමෙක් ළඟ තියෙනවා නම් ඒකට නින්දා පහස කරන ඉව්වා, ගරහ නෙව්වා, අවලාද දෙන ඉව්වා. මේවා එනවා සාමාන්‍ය ලෝකේ ස්වභාවය. ඉතින් අපි යන පාරේ පාර දෙපැත්තේ අපි කොහේරි ගමනක් යනකොට පාර දෙපැත්තේ අසූචි ගොඩවල් තිබෙනවා දැක්කට පස්සේ අසූචි ගඳ දැනෙනවා දැක්කට පස්සේ අපි කවුද මෙතන අසූචි කිරුවේ? ඇයි මෙතන අසූචි කිරුවේ? මොනව කාලද මෙතන අසූචි කිරලා දැම්මේ? මොකටද මෙතන අසූචි කළේ කියලා අපි අසූචි ගැන කල්පනා කර කර අසූචි ටික හොය හොය හිටියොත් එහෙම අපිට අපේ ගමන යන්න හම්බෙන්නේ නැහැ. අපි මඟ නවතිනවා. අපේ ගමන නවතිනවා. අපි යන්නේ නැහැ. අපි අසූචි ගැන හොය හොය ඉන්නවා. එතකොට අපි පාර දිගේ මේ යන්න ලෑස්තුනේ අසූචි ගැන හොය හොය ඉන්නද? එතකොට මිනිස්සු අපිට ගරහද්දී, නින්දා අපහාස කරද්දී, දොස් කියද්දී අපි ඒව ගැන කල්පනා කර කර හිටියොත් අපි ඒව බදා ගන්න ගියොත් අර අසූචි කොට බදාගත්තා වගේ. අපි අසූචි කොට බදාගෙන ඉන්නව ගමන යන්නේ නැතුව. මේ වගේ නින්දා අපහාස කොට අපි මේ නින්දා අපහාස කරද්දී අපිට ගරහද්දී අපි ඒවා Tamange කරගන්න ලෑස්ති වෙනවා. අපිට බනිනවා, අපිට ගරහනවා, අපිට දොස් කියනවා කියලා අල්ල ගන්න යනවා. මේක හොඳම දේ ඔබට දොස් කියනවා නම් දොස් කියන කාරණාවක් වරදක් නම් ඒ වරද නිවැරදි කරගන්න වරද නිවැරදි කරගෙන ඔබේ ගමන යන්න. දොස් කියන කාරණාව තමන් තුළ තියෙනවද කියලා බලන්න. ගරහන නින්දාපාස කරන කාරණාව තමන් තුළ තියෙනවද කියලා බලන්න. ඒක වරදක්ද කියලා බලන්න. වරදක් නම් නිවැරදි කරගෙන තමාගේ ගමන යන්න. තමාගේ ගමන යන්නේ නැතුව ඇයි අපිට නින්දාස අපහාස කරන්නේ? අපි මෙච්චර දේවල් කළා ලෝකෙට. අපි මෙහෙම මෙහෙම දේවල් මේ ලෝකෙට කළා. ඇයි අපිටම ගැරහිලි? ඇයි අපිටම දොස් කියන්නේ? ඇයි අපිටම නින්දා අපහාස කරන්නේ කියලා ඔබ ඒව ගැන කල්පනා කර කර ගියොත්, ඒව නිවැරදි කරන්න කල්පනා කර කර ගියොත් එහෙම ඔබට මිනිස්සු කැපි හැපි ඉන්න වෙයි. ඔබේ ගමන ඔබ නවතිවි. ඔබ ඔබේ ගමන යන්නේ. ඔබ මිනිස්සුත් කැපි හැපි ඉන්නේ. ඔබ ඔබට ලැබිච්ච අවලාද අවලාද ටිකක් නින්දාප ටිකක් අල්ලගෙන ඔබ හිඳ හිඳ ඉන්නවා. ඔබේ ගමන නවත්තගෙන ඔබට ප්‍රශංසා කරනවා කියලා හිතන්න කවුරු හරි කෙනෙක්. ඔබ ප්‍රශංසා කර කර ඉන්නවා. ඔබ යන මාවතේ ලස්සනට ලස්සන තැන්, ලස්සන වැව් පොකුණෝ, ලස්සන මල්වතු, යන්කිල් ලස්සන තැන් තියෙනවා.
ඔබ මේවා දිහා බල බල ඉන්නවා නම් ඔබේ ගමන යන්නේ නැතුව මල් දිහා බල බල ඉන්නවා නම් ඊළඟට වැව් බොකුණු දිහා බල බල ඉන්නවා නම් ඔබට ඔබේ ගමන යන්න හම්බෙන්නේ නැහැ. ඔබට ඔබේ ගමන යන්න ඕන නම් ඔබ මොකද්ද කරන්න ඕන? ඔබේ ගමන යන්න මිනිස්සු ප්‍රශංසාකරණේව තියෙනවා. ඒ ප්‍රශංසාකරණේව මගේව මට ප්‍රශංසා කරනවා. මමයි මේ ප්‍රශංසා ලබන්න ඕනේ කියලා ඒක වැළඳ ගන්න ගියොත් එහෙම ඔබට ඔබේ ගමන යන්න හම්බෙන්නේ නැහැ. මිනිස්සු ප්‍රශංසා කරනවා තියෙනවා මිනිසුන්ගේ ස්වභාවය. එහෙම නැති වුණොත් ඔබ මේ මිනිස්සය ඇයි මේ ප්‍රශංසා කළේ මට ප්‍රශංසා කළා මං එයාට සලකන්න ඕනේ මේ මෙයා මට ප්‍රශංසා කරන මට මේ මගේ ಗುಣ කියනවා ಗುಣ ප්‍රශංසා ಗುಣ වර්ණනා කරනවා ඉතින් මෙයාට මං උදව් කරන්න ඕනේ කියලා ඒ මිනිස්සය පස්සේ ඔබ යන්න ගියොත් ප්‍රශංසා බලාපොරොත්තු ඔබට නිඳා ඔබට ප්‍රශංසා කරපු මුකයෙන්ම ඔබට ಗುಣ වර්ණනා කරපු මුකයෙන්ම ඒ මිනිස්සු ඔබට නිඳා පහස කරද්දි ඒ කටින් ඔබට නිඳා පහස කරද්දි ඔබට දරා ගන්න බෑ. බුදුරජාණන් වහන්සේ වදාලා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියලා කියන්නේ නිවන් මාර්ගට සම්පූර්ණයෙන් අනතුරුදායක දෙයක් කියලා. එහෙමනම් ලාභ සත්කාර නිඳා ප්‍රශංසා කියලා කියන්නේ මහා බාහනක දේවල්. නෙරේට පවා ඇදගෙන යන්න පුළුවන් දේවල්. ඉතින් අපි මේ යන ගමනේ අපි ධර්මයක් පුරුදු කරන්නේ මිනිසුන්ගේ ලාභයක් ලබන්නද ප්‍රශංසාවක් ලබන්න සත්කාර සම්මාන ලබන්නද අපි මේ පුංචි වචනයක් අහගෙන අනේ ඔයා හරි හොඳයි ඔයා හරි ගුණවන්තයි ඔයා හරි ධර්මානුකූලයි කියලා වචනයක් අහගෙනද අපි මෙච්චර ධර්මයක් පුරුදු කරගන්නේ අපිට මේ සසරක ප්‍රශ්නියක් තියෙනවා එතකොට මේ සසරේ ප්‍රශ්නිය ගැන අපි තේරුම් ගන්න නැතුව අපි මේ ප්‍රශංසාවක් බලාපොරොත්තු වෙන පුංචි දෙයක් ලාමක දෙයක් බලාපොරොත්තු වෙන අපි මේ පුංචි දෙයකට අහු වෙලා ඉන්නවා නම් මේ විතරක් නෙවෙයි ධර්මී පුරුදු කරන්නට විතරක් නෙවෙයි ගායන ශාස්ත්‍රයේ වේවා ඊළඟට රංගපාන කෙනෙක් වේවා මොනවා හරි ඉහළ තලයට ප්‍රසිද්ධියට යන කෙනෙක් එයා බලාපොරොත්තු වෙන අනික් කට්ටිය මං ගැන ප්‍රශංසා කර කර මට ප්‍රශංසාමකින් කතා කරાવી කියලා ඒක මොකක් හරි ෆොටෝ එකක් හරි මොන හරි දෙයක් යහපත් දෙයක් කරලා ඒක Facebook එකට හරි මොකට හරි දාලා YouTube එකට හරි දාලා මොන හරි දෙයක් කරලා බලාපොරොත්තු වෙන අනේ මට මේකට ප්‍රශංසා ලැබේවා කියලා ඒකට ගැරහෙන් හම්බෙන. ඔන්න කඩায়නට අපි මෙච්චර කරන මේ ලෝකෙට අපිට කිසි ප්‍රතිචාර අපිට ලැබෙන ප්‍රතිචාර මෙන්න. මිනිස්සු කඩාගෙන වැටිලා. මිනිස්සු පහලට මැදගෙන වැටෙනවා. අඬ අඬා කියනවා. අනේ අපි වොච්චර කළත් වැඩක් වෙන්නේ නැහැ මේ ලෝකෙ මිනිසුන්ට මේවා ගාණක් නැහැ කියලා. ඔබ මිනිසුන්ගේ ලාමක දෙයක් බලාපොරොත්තු වෙන ලාමක වචනයක් බලාපොරොත්තු වෙන මේ දේ කරන්න බලාපොරොත්තු වෙන්න එපා. ඔබ ඔබේ ජීවිතයට අර්ථයක් එකතු කරගන්න. ඒ අර්ථය කරා යන්න. දැන් බලන්න බෝසතාණන් වහන්සේ. බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට යද්දී සම්මා සම්බුද්ධත්වයේ සොයාගෙන යද්දී බොහොමඩට වඩිද්දී දෙවිවරු තමයි බෝසතාණන් වහන්සේ එක්කගෙන යන්නේ. ඇස්සරල බලද්දී බෝසතාණන් වහන්සේ වඩම්මගෙන ගිහිලා දසදහසක් ලෝකධාතුවල දෙවිවරු එතන ඉන්නවා. එතකොට බෝසතාණන් වහන්සේ කල්පනා කරනවා මේ දෙවිවරු මල් පූජා කරනවා පුද සත්කාර දක්වනවා මුතු කුඩහෙලන් ඉන්නවා. චාමරසලනවා විජිනිපස්සලනවා බේලෝ පණ්ඩ වීණා වයනවා දිව්‍ය තූර්යනාදී දිව්‍ය සුගන්ධය පතරවනවා එතකොට බොහෝතනස කල්පනා කරනවා මට මෙච්චර ප්‍රශංසා හම්බෙනවා මට මෙච්චර ගුණගී වර්ණනා කරනවා අර ගුණගී වර්ණන ගැන කල්පනා කර හිටියන බොහෝතනස සසරින් ඉදිරිය යන්න හම්බෙන්නේ නැහැ ඊළඟට බලන්න අනිත් පැත්තේ බොහොමඩට ගියාට පස්සේ මෙන්න මාරසේනාවක් ඇවිල්ලා යුද්ධ කරලා ඇවිල්ලා මාරසේනාවක් මැදි වෙලා යුද්ධයකට මෙන්න නිඳා අපහාස අවලාද ගැරහොම් අවියාවද වර්සා මේ මහා යුද්ධයකට මැදි වෙනවා තනියම කාත් කවුරුවත් නැතුව බොහෝතන වශයෙන් කල්පනා කරන්න මම මේ ගිහිල්ලා හරියන්නේ මෙන්න මේ හතර වටේ නිඳා වර්සා එනවා මේව ගැන කල්පනා කරගෙන තියෙන බොහෝතන සතරින් ඉදිරියට යන්නේ නැහැ සම්බුද්ධත්වයට යන්නේ නැහැ අපිටත් ඕක තමයි වෙලා තියෙන්නේ අපිත් මේ ලාභ සත්කාර ප්‍රස්සේ යනවා ප්‍රශංසා පසුපස හමාගෙන යනවා නිඳා අපහාස එනකොට ඒව හැක්ක හැපි හැපි ඉන්නවා අසු පාර යනකොට අසුචි ගොඩවල් බදා ගන්නවා වගේ මේව ටික බදාගෙන අපි කල්පනා කර කර ඉන්නවා ඇයි අපට බණ ඉන්නේ ඇයි අපට නිඳා අපහාස කරන්නේ ප්‍රශංසා කරනකොට ඒකට අහු වෙනවා ඔන්න අපි හිර වෙනවා අපිට මේ සසරෙන් එතරට යන්න හම්බෙන්නේ නැහැ ඒ නිසා සාර්ථක ගමනකට යන්න ඕන හැම සාර්ථක ගමනකටම ගිය කෙනෙක් දිහා බලන්න ඒ හැම කෙනෙක්ම සාර්ථක ගමනකට යද්දී එයා සාර්ථකත්වයේ කරා ගියේ මේව ගැන හොයන්න නැතුව තමාගේ කටයුතු ටික මනමින් ඉටු කරගෙන ගියා. ඒ නිසා පාර යනකොට මොන දේ තිබුණත් ඒක ඔබට අදාළ නැහැ.
ඔබට අදාළ වෙන්නේ ඔබේ ගමන විතරයි. ඒ නිසා මිනිසුන්ගේ නින්දා අපහාස ගැරහුම් ඔබට අදාළ වෙන්නෙම නැහැ. ඔබේ ගමනට අදාළ වෙන්නේ නැහැ. මිනිසුන්ගේ ප්‍රශංසා, සත්කාර, සම්මාන, පුද පූජා ඔබට අදාළ වෙන්නේ නැහැ. ඔබ ඔබේ ගමන යන්න. එහෙම නැති වුණොත් ඔබට ඔබේ ගමන යන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා හොඳට කල්පනා කරන්න බුදුරජාණන් වහන්සේ වදාළ දේ. ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා කියලා කියන්නේ මහා අනතුරුදායක දේවල් කියලා භාගතුන් වහන්සේ වදාළ දේ හොඳට හිතට ගන්න. හොඳටම හිතට ගන්න. අපිට මේ හොඳට ගුණගේ වර්ණනා කර කර ඉන්න පිරිස, අපිට ප්‍රශංසා කර කර ඉන්න පිරිස, ඒ විදිහටම අනිත් පැත්තට අපිට නින්දා පහස කරන දවසක් එනවා. අපිට ගරහන දවසක් එනවා. අපිට ගුණගී ගයන්නේ මිනිස්සු අපි මොනවා හරි ධර්මයක් පුරුදු කරන නිසා. මේ ධර්මයකට තමයි අපි යම් ගුණයක් තියෙන නිසා මිනිස්සු ගුණ වර්ණනා කරනවා. අපිට ප්‍රශංසා කරනවා අපි තුළ යම් ගුණයක් තියෙනකොට. එතකොට මේ ගුණගී ගයන්නේ, වර්ණනා කරන්නේ, ප්‍රශංසා කරන්නේ මට ප්‍රශංසා කරනවා, අය මගේ ප්‍රශංසාය කියලා අපි ඒකල්ල ගන්න ගියොතින් අපි අහුවෙනවා ඒකට. නමුත් අපි ළඟ තිබිච්ච ගුණයකට තමයි මේ මිනිස්සු ප්‍රශංසා කරලා තියෙන්නේ. ඒ ගුණ එහෙනම් තවදුරටත් ඔබේ ධර්මක තුළ ගුණේ වර්ධනය කරගෙන යන්න. මිනිස්සු ප්‍රශංසා කරන්නේ අපේ ගුණයකට නම් අපි ප්‍රශංසාව බාර ගන්නවා මට වර්ණනා කරනවා කියලා. නෑ, ඇත්තටම අපට නෙමෙයි එක කළේ ඒ ගුණයකට. අපි ධර්මයක් පුරුදු කරනවා නම් ඒ ධර්මයට තමයි මිනිස්සු ප්‍රශංසා කරන්නේ. ඒ ධර්මයට තමයි මිනිස්සු ගුණගී ගයන්නේ. ඒ ධර්මයට තමයි මිනිස්සු පුද සත්කාර දක්වන්නේ. එතකොට ඒ ධර්මයට දක්වන පුද සත්කාරය අපි අල්ලගත්තුතින් අපට පුද සත්කාර දක්වනවා, අපට ගරුබුහුමන් දක්වනවා කියලා අපි එතනම නවතිනවා. අපිට එතනින් එහාට යන්න හම්බෙන්නේ ලාමක වචනවලට, මිනිසුන්ගේ ලාමක අදහස්වලට, ලාමක පුද සත්කාරවලට අහුවෙලා අපි අපේ ධම්මක අතපසු කරගන්නේ. අපට අපේ තියෙන ධම්මක දිනු කර කියන තියෙන අවස්ථාව අපට අහිමි වෙලා යනවා. ධර්මයේ දිනු කර ගන්න තියෙන අවස්ථාව අහිමි වෙලා යනවා. මේ පුංචි පුංචි දේවල් වලට අහුවෙලා යන්න ගියොතින්. ඒ නිසා ලෝකෙම ඔබට ප්‍රශංසා කරයි, ලෝකෙම ඔබට ගරුබුහුමන් දක්වයි, ලෝකෙම පුද සත්කාර දක්වයි. හැබැයි ලෝකෙම ඔබට පුද සත්කාර දක්වොත් ලෝකේටම ඔබට වැඳුම් පිඳුම් කළත් ලෝකෙම ඒ සියල්ල අනිත් වෙලා යනවා. ඒ සියල්ල වෙනස් වෙලා යනවා. එක මොහොතකින් ඔබේ අගුණයක් එළියට ප්‍රකට වෙච්ච ගමන් ඒ පිරිස ඔක්කොම අනිත් පැත්තට ප්‍රදොස් කියන පටන් ගන්නවා. ඒ නිසා ලෝකෙට යමක් අපි කරලා මිනිස්සු ප්‍රශංසා කළත් අපිට ප්‍රශ්නයක් නැහැ. ලෝකෙට අපි යමක් කරලා මිනිස්සු අපිට නින්දා කළ, අපහාස කළත් අපට ප්‍රශ්නයක් නැහැ. අපිට තියෙන්නේ අපේ ගමන යන්න කියලා. අපිට තියෙන්නේ අපේ ගමන යන්න. දැන් බලන්න අපේ සමහර මේ ජනවාහරේ තියෙනවා කතාවට කියනවා තවලම යනකොට බල්ලබුරනවා කියලා. ඒ තවලම යනකොට බල්ලබුරද්දී තවලම නවත්තලා මිනිස්සු, තවලම යන මිනිස්සු ගෙයක් ගෙයක් ගානේ ඇවිද ඇවිද යනවද මේ බල්ල ටික පන්නන්න ඕනේ මේකම බුරනවා කියලා. තවලමට යන්න හම්බෙන්නේ බල්ලබිරුවා කියලා. ඒ බල්ලන්ගේ ස්වභාවයේ බුරන එක. එතකොට බල්ලබිරුවා කියලා තවලම යන එක නවත්තන්නේ නැහැ. තවලම යනවා. එයා කල්පනා කළොත් තවලම යන එක නා මේ බල්ල බුරනවා මුන්ගේ කටවල් ටික වහලා යන්න ඕනේ කියලා ගෙයක් ගෙයක් ගානේ බල්ල හොයෝගී තින් එහෙම තවලමට යන්න හම්බෙන්නේ නැහැ. මේ වගේ ඔබ මේ මිනිස්සු අපිට නින්දා පාස කරනවා, මිනිසුන්ගේ කටවල් වහන්න ඕනේ, මිනිසුන්ට මේ කරුණු කියන්න ඕනේ, මේ ඇයි මේ නින්දා පාස කරන්නේ, ඇයි මේ කරන්නේ කිය ඒ පැත්තට ගියොතින් ඔබට ඔබේ ගමන යන්න හම් වෙන්නේ නැහැ. අපි ඔක්කොම මේ යන්නේ නැතුව එකතන හිර වෙලා තියෙන්නේ මෙන්න මේ නිසා. අපි බලාපොරොත්තු වෙනවා අපි යමක් කරලා අපිට ප්‍රශංසා කරાવી, අපිට ගුණ වර්ණනා කියાવી. ඒ නිසා හොඳට හිතන්න අපිට අභූත චෝදනා, අසත්‍ය මඩ ප්‍රචාර එන්න පුළුවන්. අඬලා වැඩක් නැහැ. අපි දුක් වෙලා වැඩක් නැහැ. හිතමනාපකම් ඇති කරගෙන වැඩක් නැහැ. දුක් දොමනස් ඉඳවල වැඩක් නැහැ. අපිට තියෙන එක අතහරින්න. ඒක අපිට අදාළම නැහැ. අපිට නින්දා පහස කරાવી, අභූත චෝදනා එහෙවි, මඩ ප්‍රචාර එහෙවි අපිට අදාළ නැහැ. අපිට අපේ ගමන යන්න තියෙන්නේ. අපි මේව හොය හොය හිටියොත් එහෙම අපිට අපේ ගමන යන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා
හොඳට හිතන්න ප්‍රශංසා කරනකොට ගුණ කියනකොට ඒක අයිති කරගන්න යන්න එපා. ගරහද්දි අභූත චෝදනායිද්දි අසත්‍ය මඩ ප්‍රචාරයද්දි ඒක අයිති කරගෙන යන්නත් එපා. අදාළ නැහැ ඒක අපට. ඒක එයාලා ඒ කර්මයක් රැස් කරගත්තා නම් එයාලා ඒක විඳවාවි. අපි හොඳ වුණාට වැඩක් නැහැ. අපට මිනිස්සු ගරහනවා. අපි හොඳ වුණාට වැඩක් නැහැ. අපි කොච්චර ගුණයක් වැඩුවත් වැඩක් නැහැ. අපි ධර්මයක් පුරුදු කළාට වැඩක් නැහැ. මිනිස්සු අපිව ගණන් ගන්නෑ. අපට ප්‍රශංසා කරන්නේ නැහැ. අපට ගුණ ගී ගයන්නේ නැහැ. අපට මුකුත් ලැබෙන්නේ නැහැ කියලා හිතනවා නම් ඔබ ඔබ ගුණයක් දිනු කරලා තියෙන, ධර්මයක් පුරුදු කරලා තියෙන අර වචනයක් අහගන්න. මිනිසුන්ගේ ගුණයක් අහගන්න. මිනිසුන්ගේ ගුණයක් අහගන්න නෙවෙයි අපි ධර්මයක් පුරුදු කරා. අපි මේ බීසුණු සසරකට වැටලා ඉන්නවා. අපි මේ ධර්මයක් පුරුදු කරන්නේ මේ බිහිසුණු ඝෝර කටුක සසර ගමනක නිදහස් වෙන්න තියෙනවා අපට. ඒ නිසා අපි මිනිස්සු දොස් කිව්වා කියලා දැන් අපිට මේ අපි මේකට අහු වෙන විදිහ බලන්න. හොඳට බලන්න. මිනිස්සු අපිට ගරහද්දි දොස් කියද්දි අපි එයාලට සාප කරනවා. මේ අපි මෙච්චර ගුණවන්ත වෙන්නේ, අපි මෙච්චර ධර්මයක් පුරුදු කරද්දී මේකෙන් අපිට ගරහනවා. මුන්ට හොඳක් නම් වෙන්න එපා කියලා සාප කරනවා. ඒ කියන්නේ අර කල්ලගෙන, අර නින්දා පාස කරපුවා, ගරහපුවා, දොස් කියපුවා අල්ලගෙන අපි එයාලට සාප කරන, වෛර බඳිනවා. අපි මෙච්චර දියක් පුරුදු කරද්දී, අපි මෙච්චර හොඳට ඉද්දී මේකෙන් අපිට ගරහනවා, බයිනවා, දොස් කියනවා කියලා අපි වෛර බඳින්නේ. ඒ කියන්නේ අපි එකට අහු වෙලා, අපි එතන හිර වෙලා. ඇයි අපිට බයින් එක කිය හොය හොය ඉන්නවා? ඇයි අපිට ගරහන්න එක කිය අපි හොය හොය ඉන්නවා? අපි වෛරයට පුරුදු වෙලා, අපි තරහට පුරුදු වෙලා, අපිට බයිනවා, අපිට ඉරිසියාකාරකම් කරනවා, අපිට දොස් කියනවා, අපිට නින්දා පහස කරනවා කියලා අපි එයාලට වෛර බඳින්න යනවනම්, අපි එකට එකට එක කරන්න යනවනම්, අපි එකට පලි ගන්න යනවනම්, අපි ඒවට ක්‍රෝධ කරන්න යනවනම් අපි එකට අහු වෙලා, අපි හිර වෙලා, අපි බලාපොරොත්තු ඉන්නේ අපි කරන දේට අපිට ප්‍රශංසා වෙන්න ඕනේ. අපි බලාපොරොත්තු වෙන්නේ මේකට අපිට ගුණ ගී ගන්න ඕනේ. අපිට යහපත් දේවල් එන්න ඕනේ. අපේ පස්සේ වැඳ වැඳ එන්න ඕනේ. අපිට පුදු සත්කාර කරන්න ඕනේ කියලා. ඒකට අහු වෙලා. ඒව නොලැබෙනකොට හිත්තමනාපකම්, හිත්‍රිදවීම්, වෛර, ක්‍රෝධ, ගුණමකුකම් මේ වගේ ලාමක කුසල් අපේ හිත්වල හට ගන්නවා. ඉතින් මේවයින් බේරෙන්න අපි මේ ධර්මයේ පුරුදු කරන්නේ. අපි අපේ ගමන යන්නේ අපි ධර්මයේ පුරුදු කරන්නේ. අපේ හිත රිද්දාගන්නේ නැති වෙන ධර්මයේ අපි පුරුදු කරන්නේ. අපි කිසි කෙනෙකුගෙන් මේ ගුණයක් ලබන, කිසි කෙනෙකු ප්‍රශංසාවක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. ඒ නිසා අපේ හිත රිදෙනවා නම් හිත රිදෙන්නේ, අපේ හිත කඩාගෙන වැටෙනවා නම් කඩාගෙන වැටෙන්නේ, අපි පීඩාවටපත් වෙනවා නම් පීඩාවටපත් වෙන්නේ, අපි දුක් දුම්නස් විඳවනවා නම් අපි දුක් දුම්නස් විඳවන්නේ. මේන්න මේ වට අපි අහු වෙලා ඉන්න නිසා. ඒ නිසා මේ ලාමක අදහස් වලට, ලාමක සිතිවිලි වලට අහු වෙන්නේ නැති හිතක් අපි හදන්න ඕනේ. අපි පොඩ පොඩ පුරුදු කරන්න ඕනේ. ටික ටික නමුත් අපි පුරුදු කරගන්න ඕනේ. මෙන්න මේ ධර්මයේ, මේ ධර්මයේ පොඩ පොඩ අපි පුරුදු කරගත්තොත් හිත්තමනාපකම් ඇති වෙන දේවල් ලැබියස, හිත්තමනාපකම් ඇති වෙන්නේ නැති වෙන විදිහට අපි පොඩ පොඩ හරි පුරුදු කරගත්තොත් මිනිස්සු කොච්චර නින්දා පහස කළත්, කොච්චර ගැරහුවා, කොච්චර දොස් කිව්වත් අපි ඒකට අහු වෙන්නේ නැහැ. අපි අපේ නිවන් මාග යනවා කියලා, අපි අපේ ගමන යනවා කියලා අපි ධර්මයේ පුරුදු කරගත්තොත් පාර දෙපැත්තේ තීර දේවල් ගැන හොයන්නේ නැතුව, කටු ගොඩක්ද තියෙන්නේ මල් ගොඩක්ද තියෙන්නේ කියලා හොයන්නේ නැතුව, කටු ගොඩ බදා ගන්න නැතුව, මල් ගොඩ බදා ගන්න නැතුව අපි අපේ ගමන ගියොත් අපිට ලස්සනට අපේ ගමන යන්න පුළුවන්. මිනිස්සු නින්දා පාස කරන එක ඒක මිනිස්සුන්ට අදාළයි. මිනිස්සු ප්‍රශංසා කරනවා නම්, ගුණ ගී ගයනවා නම් ඒකත් මිනිසුන්ට අදාළයි. ඒක අපට අදාළ නැහැ. ඒවා අනිත්‍ය දේවල්, ඒවා වෙනස් වෙන දේවල්, ඒවා අනාත්ම දේවල්, තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒවා දුක්ඛිත දේවල්, දුකට අයිති දේවල්. මේ හැම එකක්ම වෙනස් වෙන ස්වභාවයෙන් යුතු දේවල්. ඒ නිසා අපිට අදාළ නැති දේ අදාළ නැති විදියටම බැහැර කළාම, අපිට අවශ්‍ය දේ අපි ගත්තාම, ධර්මයේ අපේ ගමන નિරවුල් කරගත්තාම ඒක තමයි අපිට ප්‍රයෝජනවත් වෙන්නේ. ඒ නිසා අපි ධර්මයේ පුරුදු කරගන්නවා, ධර්මයේ එල්ලෙනවා, අපි අනෙක් දේවල් අතාරිනවා. ප්‍රශංසාව එල්ලෙන්නේ නැහැ, ගුණ ගී වර්ණයේ එල්ලෙන්නේ නැහැ, නින්දා අපහාසෙ එල්ලෙන්නේ නැහැ,
අපේ ගමන අපි යනවා. බලන්න රහතන් වහන්සේලා ජීවිතේ ජයගත් මෙහෙමනේ. උන්වහන්සේලා අරහත් දක්වා ගිය මිනිසුන්ගේ ගුණ ප්‍රශංසාවක් බලාපොරොත්තු වෙන්නේ නෑ උන්වහන්සේලා. උන්වහන්සේලා මිනිසුන්ගේ නිന്ദා පාස තඹ දොයිතුකට ගණන් ගත්තේ නෑ. බෝසතාණන් වහන්සේ කොච්චර නිന്ദා පාසාවත් සත පහකට ගණන් ගත්තේ නෑ තමන්ගේ ගමන ගියා. අපි මේවයි එල්ලිලා ඉන්නවා. අපිට අපේ ගමන යන්න හම්බෙන්නේ නෑ. ඒ නිසා තමන් තමන්ගේ ගමන යන්න මේ අනුන්ගේ දේවල් අපිට ඇති වැඩක් නෑ. අතහැරලා දාන්න. ඔබට සුව පහසුවෙන් ඉන්න පුළුවන්. මේ ධර්මයේ පුරුදු කරගන්න. ඔබේ හිත හදන්න. හිත ත්‍රිදවීම් වලට කඩාගෙන වැටෙන්න එපා. ඒ නිසා ඔබට මේ ධර්මයේ ගොඩාක් උපකාර වේවි. මේ ධර්මයේ පුරුදු කරගත්තොත් ඔබට ජීවිතයේ ගොඩාක් ප්‍රයෝජනවත් වේවි. අපි ඔබට සෙත් පතනවා. තුනුරුවනි අනන්ත ආශිර්වාදේ. මේ ධම්ම ගනුගමනය කරලා ඔබටත් මේ ගෞතම බුදුසසුන තුල සනාතන රැකවරණය ලබන්න වාග්ය වාසනා උදා වෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ අපේ මේ අමාදාර සදාම් දේශනාව සඳහා දායකත්වය දරන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි පින්වත් නිහාල් කුමාරසිංහ මහත්මා විසින්. බලාපොරොත්තු වෙනවා සීල දෙවියන්ට පින් අනුමෝදන් කිරීමටත්, කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම අපගේ ගෞරවනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් කිරීමටත්, වසර 6කට පෙර මිය පරලොව ගිය පින්වත් ඇන්ටනි කුමාරසිංහ පියාණන්ට පින් අනුමෝදන් කිරීමට, දායකත්වයේ දරූ පින්වතුන් නමින් නන් අයිරින් උදව් උපකාර කළ සීල පින්වතුන්ගේ නමින් අනන්ත සසර පුරාවට මිය පරලොව ගිය සීල ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමටත්, සුජීවත්ව සිටින චන්දසීලේ කුමාරසිංහ මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවේ දීර්ඝාෂ පැතීමට, දායකත්වය දරූ පින්වතුන්ට, එම පවුලවල සියලු දෙනාට, දරුවන්ට උදව් උපකාර කළ පින්වතුන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ නිරතුරු උතුම් කල්ණ මිතුරු ඇසුරු ලැබීමටත්, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස මේ පින් උපකාර වේවා කියන අදහසිනුත්, මාමිනවාසී සීල පින්වත් ස්වාමීන් වහන්සේලා සහ ගෞතම බුදුසසුනේ පිළිවෙත් පුරන සීලු ස්වාමීන් වහන්සේලා, ටනගාරිකා මෑණියන් වහන්සේලාට, පැවිදි අපේක්ෂක සීල දූපතුන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සීල දෙනාට පින් අනුමෝදන් කිරීමට, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සීල පින්වතුන්ට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස මේ පින් උපකාර වේවා කියන අදහසින් සදාම් දේශනාව සඳහා දායකත්වයේ දරුවා රැස්කල සීල පින් සක්දෙවිඳුන් ප්‍රධාන සදෙව්ලෝ වාසී සීල දෙවියෝ අනුමෝදන් වෙත්වා, ගටිකාර බ්‍රහ්මරාජය ඇතුළු සීල බ්‍රහ්මියෝ මේ පින් අනුමෝදන් වෙත්වා, සීල දෙවියෝ බ්‍රහ්මියෝ නාගයෝ සපේන් සපේට පත්වෙත්වා, සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රසකල සියලු පිං මේ නන් සඳහන් කළ මේ පරලෝකී සීල ඥාතීන්ටත්, දායකත්වය දරූ සීලු පිං උතුම් නමින් අනන්ත සසර පුරාවට මේ පරලෝකී සීල ඥාතීන්ට මේ පිං අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. පරලෝ ජීවිතයේ සුවපත්වෙත්වා, සපවත්වෙත්වා, සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර ගෞරවනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහමුණා වාසී රට වාසී ලෝ වාසී සීල පින්වත් ස්වාමීන් වහන්සේලාට, අනගාරික පින්වත් දරුවන්ට, අනගාරිකා මෑණියන් වහන්සේලාට, දායකත්වයේ දරූ මේ සියලු දෙනාට, පින්වත් නිහාල් කුමාරසිංහ මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාට, එවැගේම මෙල්බර්න් නුවරසිට මේ සදාම් දේශනා පටිගත කිරීම සඳහා බොහෝසෙයින් කැපවන අපගේ පින්වත් හෂාන් මහවිතාන මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සීල පිංගුතුන්ට, ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික සීල පිංගුතුන්ට, ඔබව සෑම සීල දෙනාට මේ පිංක සිය අනුමෝදන් වෙත්වා. සීල දෙනාට තුනුරෝණි අනන්ත ආශිර්වාදේ, නිදුක් නිරෝගී සුවපත් භාවයේ සලසෙත්වා, මෙලොව ජීවිතේ වාසනාවන්ත වෙත්වා, පරලොව සුගති ගාමී වෙත්වා, සසර දුකින් අත මිදිනට මේ පිං උපකාර වෙත්වා. සාදු සාදු සාදු. සීල දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.